हरियाणा का पियामो आलू तेज करके लिया न मात्र कावला माय बाले समतुलित तारे याने बाले समतुलित तारे बाले समतुलित तावे तुम्हें बाले समतुलित तावे की नहीं क्या आधार से एक याने बाले බල යටතේ වස්තු සමතුලිතව පැවතීම තමයි මෙතනදී අදහස් කරන්නේ බල දෙකක් හෝ දෙකකට වඩා වැඩි ගණනක් යටතේ බල මේ වස්තු සමතුලිතව පැවතීම තමයි මෙතනදී ඔය බල සමතුලිතතාවය කියලා අපි ඉගෙන ගන්න තියෙනවා මොනවා සර් ඒ වගේ අවස්ථා ඔයාලා ඉඳන් ඉන්න මේසේ තියෙනවනේ පොඩු ඉස්සරහින් තියෙන සමතුලිතතාවයේ මේ වෙලාවට කේක් කොහෙටවත් එහාට මෙහාට යන්නේ නැහැ නේ කොහෙට එහාට මෙහාට. ඔයාලා ඉඳන් ඉන්න පුටුව හැඩමෙට කරගෙන්නේ නැත්නම් ඕගොල්ලෝ මේකේ පුටුව සමතුලිතතාවයේ තමයි තියෙන්නේ. ඒකට ඒ බල යටතේ තමයි සමතුලිතව තියෙන්නේ. ඔයාලා ඉන්න කාමරේ දෙපැත්තේ තියෙන බිත්ති තියෙනවනේ. මේ බිත්ති එහාට මෙහාට හෙලවෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ බල සමතුලිතතාවය යටතේ තමයි ඉන්නේ. බල යටතේ සමතුලිතව ඉන්නේ. බල දින ඔය ලී දඩු ගත්තාම ඒවා බල යටතේ සමතුලිතව තියෙනවා. ළඟ තියෙනවා නම් අල්මාරියක් හරි ඔය මොන හරියක් කියලා තියෙනවා නම් හරි ටීවී එක හරි පැත්තකින් තියලා තියෙනවා නම් හරි බල යටතේ යා සමතුලිතව. බල රුඩින් එල්ලලා තියෙන බල්බ් එක තියෙනවනේ. එයා බල යටතේ සමතුලිතතාවයේ බල යටතේ සමතුලිතතාවයේ. අපි තුමු මෙහෙම ඔන්න මේ බෝතලේ මේසේ මත උම්ම වේදිකට සමතුලිතව තියෙන අවස්ථාවක් මගේ යත මේසේ කියලා හිතන්න. මේ දැන් වලගා වතුර විදුලුවක් තියලා පී වතුර විදුලුවක මේසේ මත තියලා තියෙනවා නම් සමතුලිතතාවය තමයි ඉන්නේ. පොතක් මේසේ මත තියෙනවා නම් ඒ පොත බල සමතුලිතතාවය යටතේ තමයි ඉන්නේ. බල යටතේ සමතුලිතව ඉන්නේ. හරි, එහෙනම් අපි බලමු මේ බෝතලේ මත මොනවද ක්‍රියා කරන බල. මේ විදිහට සර් බෝතලේ තමයි නිරූපණය කරන්නේ. මේ තියෙන්නේ මේසය. හරි, මම කියන්න බලන්න ළමයි, මේ බෝතලේ මත ක්‍රියා කරන බල මොනවාද? ඇ අජන ගුරුත්වාකර්ෂණ බලය හරියට මෙයා මත ක්‍රියා කරන එක බලයක්. සිතුල කියන්නේ බලය. ගුරුත්වාකර්ෂණ බලය හරියට මෙයා මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ තමයි ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියා කරන්නේ. ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ ගුරුත්වාකර්ෂණ, ඔයා යම් කිසි වස්තුවක් මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය තමයි බල කියලා කියන්නේ. මෙයාගේ බල කියන්නේ මෙයා මත ක්‍රියාත්මක කරන ගුරුත්වාකර්ෂණ බලය. එහ
වලින් මරණේ මරක්‍රියාත්මක වෙන්නේ වෘත්ත කේන්ද්‍රයේ ඔස්සේ සිරස්ස පහළ. එහෙනම් ගුරුත්වාකර්ෂණ බලය එහෙම නැත්නම් බර එක බලයක්. දැන් මේ බලය විතරද බර කියන බලය විතරද මෙයා මතේ ඉන්නේ? තව වෙන බල නැද්ද? මොකද අනෙක් බලය. තව බලයක් ක්‍රියා කරනවා මෙයා. අනිත් එක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මොකද වෙන්නේ? බර කියන බලය මේසය මත ක්‍රියාත්මක වෙන්නේ මේසය මගින් මොකද කරන්නේ? ඊට ප්‍රතිවිරුද්ධ බලයක් බෝතලේ මත ඉහළට ඇති කරනවා. මේ බලය සර් ආර් වලින් තමයි ලකුණු කරන්නේ. මොකද මේ බලයට කියන්නේ අපි. එයාට අපි කියන්නේ අභිලම්බ කවු කියලාද? අභිලම්බ ප්‍රතික්‍රියා බලය. අභිලම්බ ප්‍රතික්‍රියා බලය ඒ බලය. එහෙනම් මෙයා කවුද?
වස්තුවේ බරය කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය. එහෙනම් මෙන්න මේ බල දෙක යටතේ තමයි මෙයා සමතුලිතු වෙන්නේ. මෙයා සමතුලිතු වෙන්නේ. අපිට මේ බල සමතුලිතතාවය ඒකකේ කතා කරන්න තියෙනවා බල දෙකක් යටතේ බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාවය. බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාවය ගැන ඉගෙන ගන්න තියෙනවා. බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාවය. ඊට මේ අවස්ථාව ගත්තාම බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාවය පැහැදිලි කරන අවස්ථාවක් තමයි මේ. තවත් එකක් මම අල්ලන්න. අපිට මොන හරි ස්කන්ධයක් ඒ වගේ නූලකින් එල්ලලා තියෙන අවස්ථාව. නූලකින් එල්ලලා තියෙන අවස්ථාව. මොකද වෙන්නේ මොනවද ක්‍රියා කරන මේ බල මෙයා මත මේ ස්කන්ධය මත ක්‍රියා කරන බල මොනවද මෙයාගේ බල ක්‍රියාත්මක වෙනවා බල අය අය මේ නූල මගින් මෙයා මත බලයක් ඇති කරගෙන ඉන්න ඒ ඉහළට නූල මගින් මෙයා මත ඉහළට බලයක් ඇති කරගෙන ආන්නේ නූල මගින් මෙයා මත ඇති කරන බලය නූල මතන ක්‍රියාත්මක වෙන්නේ නේද ඒ බලය අපි හඳුන්වනවා මොන බලය කියලා. එයාට කියන්නේ ආතති බලය. ආතති බලය නම් මෙන්න මේ බල දෙක යටතේ තමයි මෙයා සමතුලිත වෙන්නේ. මෙයා සමතුලිත වෙන්නේ. දැන් මේ අවස්ථා දෙක ගත්තහම බල දෙකක් යටතේ වස්තුවක සමතුලිතතාවය පැහැදිලි කරන අවස්ථා දෙක. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් මෙන්න මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන්න. මොනවද අවස්ථාවයන්? ඉස්සර මෙතන ලියනවා බල දෙක එකම තලයක ක්‍රියා කළ යුතුයි. බල දෙක එකම තලයක ක්‍රියා කළ යුතුයි. ඔන්න එක ලක්ෂණයක් අනිත් එක තමයි මෙන්න මේ බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ මේ බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ අනිත් අවශ්‍යතාවය තමයි බල දෙක විශාලත්වයෙන් මොනවා වෙන්න ඕනේද සමාන විය යුතුයි බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න අනිත් අවශ්‍යතාවය තමයි මේ බල දෙකේ ක්‍රියාරේඛා තියෙනවනේ. මේ බල දෙකේ ක්‍රියාරේඛා එකම වෙන්න ඕනේ. බල දෙකේ ක්‍රියාරේඛා එකම විය යුතුයි. තේරුණා? එහෙනම් ඊළඟ අවස්ථාවේ තමයි බල දෙකේ මොනවාද? ක්‍රියාරේඛා එකම විය යුතුයි. ඔන්න අනිත් අවශ්‍යතාවය බල දෙකේ ක්‍රියාරේඛා එකම විය යුතුයි. අනිත් එක තමයි බල දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට තමයි ක්‍රියා කරන්නේ. මේ බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව කියන්නේ මේක. මේ බලයේ ප්‍රතිවිරුද්ධ දිශාව කියලා කියන්නේ මේ දිශාව. එහෙනම් අනිත් අවශ්‍යතාවය තමයි බල දෙක මොනවා වෙන්න ඕනද? බල දෙක ප්‍රතිවිරුද්ධ විය යුතුයි බල දෙක ප්‍රතිවිරුද්ධ විය යුතුයි වෙන මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන්න ඕනේ බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න මොනවද අවශ්‍යතාවයන් මෙන්න මේවා සම්පූර්ණ වෙන්න ඕනේ මොකද්ද බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ බල දෙක එකම තලයක ක්‍රියා කරන්න ඕනේ බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ බල දෙකේ ක්‍රියාරේඛා එකම විය යුතුයි අනිත් එක තමයි බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න උදාහරණ එක right R R කියලා ලකුණු කරන්න බලය R
අභිලම්බ බලය අභිලම්බ විද්‍යා බලය මෙයා ස්කන්ධයේ 5 කිලෝග්‍රෑම් එකනේ 5 කිලෝග්‍රෑම් ආර්ත මාසයෙන් ලඟ කරලා තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලය ගැටලුව තමයි ස්කන්ධය සමතුලිතව ඇතනම් ස්කන්ධය සමතුලිතව ඇතනම් ස්කන්ධය සමතුලිතව ඇතනම් ආර්හි අගය කුපමණද ස්කන්ධය සමතුලිතව ඇතනම් ආර්හි අගය කුපමණද ස්කන්ධය සමතුලිතව තියනවා නම් ආර්හි අගය කුපමණද කියලා ඉස්සරහ හදන්න බලන්න ආරෝලාගේ ආරෝලාගේ මෙයාගේ බර ලඟු කරගෙන ඉන්නේ කීයද මෙයාගේ බර මෙයාගේ බර W සමාන mg නේද බර සමානයි ස්කන්ධය ගුණ කිරීම ගුරුත්වජ ත්වරණය සමානයි නිව්ටන් 50යි එහෙනම් දැන් කියවන මේ ස්කන්ධය සමතුලිතව ඉන්නවා කියලා එහෙනම් මෙන්න මේ බල දෙක යටතේ තමයි මෙයා සමතුලිතව ඉන්නේ يعني බල දෙකක් යටතේ මෙයා සමතුලිතව ඉන්නේ බල දෙකක් යටතේ සමතුලිතව ඉන්නවා නම් මේ බලය මොකද වෙන්නේ සමානයි මේ බලය කියන්නේ බර මෙයා කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියා බලය නේද අපිට ලියන්න පුළුවන් R සමානයි W සමතුලිත වෙන්නේ W සමානයි කීයද 50යි නියුටන් සර් ඔය W වල තියෙන්නේ එම නිසා R සමානයි කීයද 50යි නියුටන් 50යි නියුටන් මොන හදාගන්න R සමානයි 50 දැන් තව අපි එක ගැටලුවක් අදුම් බලන්න අනිත් ගැටලුව උදාහරණය දෙක උදාහරණය දෙක රයිට් දෙවෙනි උදාහරණය මොනවාරි ස්කන්ධයක් එල්ලලා තිනවා කම්බියේ මම යා ස්කන්ධය ලකුණු කරනවා 2 කිලෝග්‍රෑම් මම ලකුණු කරලා මෙයා ස්කන්ධය 2 කිලෝග්‍රෑම් right ළමයින්ට කියන්නේ ටීහි අගය සොයන්න. ඔයාලා කියන්නේ ටී වල අගය සොයන්න. ඒක නාතටි බලය. ටීහි අගය සොයන්න ටී වල අගය සොයන්න. මම හොයලා දෙන්න බලන්න ටක් ගාලා. සිතුලි සමර්ථ කියන්නේ බලන්න සමර්ථ විස්සයි නිවුටන් ළමයි දෙන්නේ මොකද විස්සයි නිවුටන් පී වලනේ එහෙනම් මෙයා මත ක්‍රියා කරන අනිත් බලය වෙන්නේ මෙයාගේ බර W W හොයාගන්න පුළුවන් W කියන්නේ බර W සමානයි 2 ගුණ කිරීම 10 ස්කන්ධය ගුණ කිරීම ගුරුත්වය කරන්නේ කිලෝග්‍රෑම් ඉන්න ග්‍රෑම් තිබ්බන කිලෝග්‍රෑම් කරලා ඉන්න ඕනේ එහෙනම් විස්සයි නිවුටන් T සමානයි W. එම නිසා T සමානයි 20 න්යූටන්. T සමානයි 20 න්යූටන්.